එටිටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානයයි මේ. දරුණු සටන්වලින් පසුව විරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදීන්ගේ නීති විරෝධී මෙම ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානය අත්පත් කරගනු ලැබුවා. පුතුකුඩිරිප්පු නගරයට ආසන්නයේ ඒ 35 ප්‍රධාන මාර්ගයට මීටර 600ක් දුරින් ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ. ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානය අවට අක්කර 3ක් කටුකම්බිවලින් ආවරණය කළ අධි ආරක්ෂිත කලාපයක්. ඉන්ධන පිරුම්හල් තුල පවතින දැවැන්ත ඉන්ධන ටැංකි පොළොව යට භූගත ලෙස තැන්පත් කොට තිබෙනවා. එවන් ස්ථාන 13ක් මෙම මධ්‍යස්ථානය අවට පමණක් දැකිය හැකි. එටිටි සංවිධානයේ සැබෑ ස්වරූපය දිනෙන් දින හෙළිදරව් වෙමින් පවතිනවා. උතුරේ ජනතාව වෙනුවෙන් රජය කොතරම් සහනාධාර ලබා දුන්නත් එම සහනාධාර භුක්ති විඳීමට අවස්ථාවක් උතුරේ ජනතාවට ලැබී නැහැ. රජය ලබා දෙන ඉන්ධන සහනාධාරය එල්ටීටී ත්‍රස්තවාදීන් ඉතා රහසිගතව ගබඩා කොට ඇති ආකාරයයි මේ පවතින්නේ. මේ ආකාරයෙන් වූ ඉන්ධන ගබඩා රසක් වන්නේ මානුෂීය මෙහෙයුම පුරාවටම යුද හමුදාව අතට පත් වුණා. මෙම ගබඩාව තුළ පවතින බැරල් සංඛ්‍යාව අනුවම එල්ටීටී සංවිධානය කොතරම් කාලයක් පුරාවට මෙම රහසිගත ජාවාරම සිදු කළේද යන්න මනාව අවබෝධ කරගත හැකි. සිවන කාර්ය සේනාංකාධිපති කර්නල් නිසාන්ත වන්නියාරච්චිගේ නායකත්වයෙන් 641 වන බල සේනාධිපති ලුතිනන් කර්නල් ඉන්ද්‍රජිත් බණ්ඩාරගේ මෙහෙයවීමෙන් 18 වන ගැමුණු හේවා බලෑණිය මෙම ඉන්ධන ගබඩාව හා ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානය අත්පත් කරගනු ලැබුවේ. අහිංසක ජනතාවට කුප්පි ලාම්පුවක් දල්වා ගැනීමටවත් ඉන්ධන ලබා නොදී එල්ටීටීය තම ත්‍රස්ත ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙහි ඉන්ධන ලීටර 1000 ගණනක් ගබඩා කොට තබාගෙන තිබෙනවා. ඒ අහිංසක ජනතාවට හිමි සියලු වරප්‍රසාද බලහත්කාරයෙන් භුක්ති විඳිමින් මේ පවතින සාක්ෂි ඊට ප්‍රමාණවත්. ඝන වනාන්තරය තුළ ගබඩා කොට තිබූ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කොට ඇත්තේ මෙම ස්ථානවලින්. විශේෂයෙන් පෙට්‍රල් සඳහා වෙනම ස්ථානයක්, ඩීසල් සඳහා තවත් ස්ථානයක් ලෙස ඉතා සැලසුමකට අනුව තෙල් බෙදාහැරීමේ කටයුතු එල්ටීටී සංවිධානය මෙම ස්ථානයෙන් සිදු කොට තිබෙනවා. රාසිගත ඉන්ධන ගබඩාවල සිට භූගත නල මාර්ගයෙන් ප්‍රධාන බෙදාහැරීමේ මධ්‍යස්ථානයට ඉන්ධන ලබා ගැනෙන්නේ. ආරක්ෂිත මුරකුටි රසක්, ප්‍රධාන පිවිසුම් දොරටුවක් හා මුරපොලක් මෙම මධ්‍යස්ථානයේ දැකිය හැකි. ඉන්ධන බවුසර් තැන්පත් කොට තැබීමේ ස්ථාන වෙන වෙනම සකස් කර තිබෙනවා. ඉන්ධන ගබඩා පැවතියද, ඉන්ධන ගබඩා රසක් යුද හමුදාව අතට පත්වුවද, ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් යුද හමුදාව අතට පත් වූ ප්‍රථම අවස්ථාවයි මේ. 18 වන ගැමුණු හේවා බැලෑනිය මෙම ප්‍රදේශයට ඇතුල් වීම වැළැක්වීමට ත්‍රස්තවාදීන් දැඩි ලෙස උත්සාහ දරනු ලැබුවා. ඒ මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය එතරම්ම එල්ටීටීයට වැදගත් වූ නිසාවෙන්. එටිටිය සතුව පවතින්නේ මේ ආකාරයෙන් වූ දීර්ඝ කාලීන යුද සැලසුම්. දීර්ඝ කාලීන, කෙටි කාලීන සියලු යුද සැලසුම් මෙවන විට පරාජයට පත්ව තිබෙන්නේ. වර්ග කිලෝමීටර 100කටත් අඩු ප්‍රදේශයකට මෙවන විට එල්ටීටීය සීමා කරන්නට යුද හමුදාව වන්නි මානුෂීය මෙහුම මගින් මෙවන විටත් සමත්ව අවසන්. චමිල් ආනන්ද, වසන්ත කුමාර සමගින් මම සුජිත් විතානපතිරණ පුතුකුඩිරිප්පු දකුණු ප්‍රදේශයේ සිට